ආයුබෝවන් දරුවනේ අට ශ්‍රේණියේ පළවෙනි වාරයේට නියමිත පස්සන පාඩම තමයි ධ්වනිය. අද අපි ධ්වනිය පිළිබඳ අධ්‍යයනය කරමු. මුලින්ම ධ්වනිය හේවත් ශබ්දය උත්පාදනයට හේතු සොයා බලමු. ඒ සඳහා පරිසරයේ පවතින විවිධ ක්‍රියාකාරකම් කීපයක් සලකා බලමු. පළවෙනි ක්‍රියාකාරකම බෙරේකින් හඬ නැගීම. ඔබ දැකලා ඇති බෙරේකින් හඬක් නැගීමේදී බෙර පටලය කම්පණය වෙනවා. එහෙනම් බෙරෙන් හඬ එන්න හේතුව තමයි බෙර පටලය කම්පණය වීම. මේ වගේම වයලීනයක් වැයීමේදී ඔබ දැකලා ඇති වයලීනයේ තන්තු කම්පණය වෙනවා. බටනලාවක් වාදනය වීමේදී ඔබට දකින්නට නැති වුණත් බටනලාවේ ඇතුළත වාත කඳ කම්පණය වෙනවා. මීමැසි හඬ නැගීමේදී මොකක්ද කම්පණය වෙන්නේ? මීමැස්සගේ පිහාටු. පිහාටු කම්පණය වීමෙන් තමයි මීමැසි හඬ උපදින්නේ. රැහැයියන්ගේ හඬ පාදවල ඇති කෙටි තන්තු කම්පණය වීමෙන් රැහැයියන්ගේ හඬ උත්පාදනය වෙනවා කියලා සොයාගෙන තියෙනවා. ඒ වගේම මිනිස් හඬ නැගීම. මිනිස් හඬ නැගීමේදී කම්පණය වන්නේ ස්වර තන්තු. ස්වර තන්තු නම් කොටස කම්පණයෙන් තමයි මිනිස් හඬ උත්පාදනය වෙන්නේ. මේ සියලු අවස්ථා වලින් ඔබට පැහැදිලි වන්නේ කුමක්ද? හඬක් උත්පාදනය වෙන්න නම් යම් ද්‍රව්‍යයක් කම්පණය විය යුතුයි. එනම් ශබ්දයක් ඇතිවීමට ප්‍රධාන හේතුව කුමක්ද? කම්පනය. කම්පනය. මීළඟට අපි ධ්වනි ප්‍රභව පිළිබඳ සොයා බලමු. එතකොට ධ්වනිය නිපදවීමට හේතු වෙන ද්‍රව්‍ය වලට අපි කියනවා ධ්වනි ප්‍රභව කියලා. ඔබ දන්නව ඇති වැවෙන් ඔබට ජලය ලැබෙනවා. එහෙනම් වැව කියන්නේ ජල ප්‍රභවයක්. ලිඳෙන් ඔබට ජලය ලැබෙනවා. ඒ නිසා ලිඳ කියන්නේ ජල ප්‍රභවයක්. සූර්යාගෙන් ඔබට ශක්තිය ලැබෙනවා. එම නිසා සූර්යා කියන්නේ ශක්ති ප්‍රභවයක්. නිවසේ ඇති විදුලි බුබුලෙන් ආලෝකය ලැබෙනවා. ඒ හින්දා විදුලි බුබුල කියන්නේ ආලෝක ප්‍රභවයක්. ඒ වගේම යම් වස්තුවකින් ධ්වනිය නිකුත් වෙනවා නම්, ධ්වනිය ලැබෙනවා නම් ඒවට කියන්න පුළුවන් ධ්වනි ප්‍රභව කියලා. එතකොට මේ දීලා තියෙන්නේ ධ්වනි ප්‍රභව වර්ග කරන්න පුළුවන් අපිට මෙන්න මේ ආකාරයෙන්. ඔබට මෙතන දීලා තියෙන රූප වලින් වටහා ගන්න පුළුවන් සංගීත භාණ්ඩ කියන්නේ ධ්වනි ප්‍රභව වර්ගයක්. මොකද සෑම සංගීත භාණ්ඩයකින්ම ධ්වනියක් උත්පාදනය වෙනවා. එහෙනම් අපිට ඒ වර්ග කිරීමේ මුලින්ම සංගීත භාණ්ඩ සලකන්න පුළුවන්. ඒ වගේම බොහෝ සතුන් ධ්වනිය නිකුත් කරනවා. සතුන් කියන්නේ ධ්වනි ප්‍රභව. ඒ වගේම යන්ත්‍ර සූත්‍ර, මිනිසා විසින් නිර්මාණය කරන ලද යන්ත්‍ර සූත්‍ර කියන්නේ ධ්වනි ප්‍රභව ලෙස සලකන්න පුළුවන්. මේ අනුව ධ්වනි ප්‍රභව ප්‍රධාන වර්ග තුනකට වෙන් කරන්න පුළුවන්. සංගීත භාණ්ඩ, සතුන් සහ යන්ත්‍ර සූත්‍ර ලෙස. මීළඟට අපි වැඩිදුරට කතා කරන්නේ මේ සංගීත භාණ්ඩ ගැන. එතකොට සංගීත භාණ්ඩ වල, සංගීත භාණ්ඩ කියන ධ්වනි ප්‍රභව වල කම්පණය වෙන කොටස අනුව වර්ග කරන්න පුළුවන් අපිට. කම්පණය වන්නේ තන්තු නම් තන්තු කම්පණය වෙන සංගීත භාණ්ඩ. කම්පණය වන්නේ පටලයක් නම් පටල කම්පණය වෙන සංගීත භාණ්ඩ. ඒ වගේම කම්පණය වන්නේ වායු කඳක් නම් වායු කඳන් කම්පණය වෙන සංගීත භාණ්ඩ ලෙස වෙන් කරන්න පුළුවන්. මෙම සංගීත භාණ්ඩ වර්ග සඳහා අපිට උදාහරණ හඳුනා ගන්න පුළුවන්. ඔබ ඉතා හොඳින් දන්න උදාහරණ. එතකොට පළමුවෙන් අපි
තන්තු කම්පණය වෙන සංගීත භාණ්ඩ වලට උදාහරණ ලියමු. මේ රූපවලත් ඔබට දීලා තියෙනවා. වයලීනය, ගිටාරය, සිතාරය, හාප් එක කියන සංගීත භාණ්ඩය ඔබ අහලා ඇති. මේවා මෙවැනි සංගීත භාණ්ඩ තව බොහෝ හඳුනාගත හැකි. මීළඟට පටල කම්පණය වෙන සංගීත භාණ්ඩ සලකමු. මේකෙදි කම්පණය වන්නේ පටලයක්. ඔබ හොඳින් නිරීක්ෂණය කරොත් මේ තියෙන උපකරණ වල ඔබට ඒ පටල දක්නට ලැබෙනවා. පටල කම්පණය වෙන සංගීත භාණ්ඩ ගොඩට තබ්ලාව, බෙරය, රබාන, දවුල, ඩ්‍රම් එක මෙවැනි ඔක්කොම මේ උපකරණ ඔක්කොම පටල කම්පණය වෙන සංගීත භාණ්ඩ ගොඩටයි වැටෙන්නේ. මෙවැනි සංගීත භාණ්ඩ තවත් සොයා බලා ඔබට වවුගත කර ගන්න පුළුවන්. ඊළඟට අපි සලකා බලමු වාතය කම්පණය වෙන සංගීත භාණ්ඩ. මේ සෑම සංගීත භාණ්ඩයකම ධ්වනිය උත්පාදනය වෙන්නේ වාතය කම්පණය වීමෙන්. ඔබ හොඳින් දන්න බටනලාව, සර්පිනාව, හග්ගෙඩිය, එකෝඩියන් කියන උපකරණය, මෙවැනි තවත් බොහෝ උපකරණ තියෙනවා. වාතය කම්පණය වීමෙන් හඬ උත්පාදනය වන සංගීත වහණ්ඩ. මීළඟට අපි මේ උපදින ශබ්ද මිනිසාගේ මැදිහත් වීම නොවීම අනුව වර්ග කරන්න පුළුවන්. මිනිසා මැදිහත් වෙලා කරන උත්පාදනය වන හඬවල් කෘතිම ශබ්ද නමින් හඳුන්වන අතර මිනිසාගේ මැදිහත් වීමක් නොමැතිව හට ගන්නා ශබ්ද ස්වභාවික ශබ්ද කියලා හඳුන්වන්න පුළුවන්. ඒතර ස්වභාවික ශබ්ද වලට උදාහරණ ලෙස කුරුළු හඬ, සුළං හඬ, රළ නැගෙන හඬ, අකුණු හඬ, ජලය ගලන හඬ වැනි හඬවල් සලකා බලන්න පුළුවන්. ඒ වගේම මිනිසා මැදිහත් වීමෙන් හටගන්නා හඬවල් ලෙස ගුවන් යානා හඬ, ගිටාර් හඬ, බටනලා හඬ, තබ්ලා හඬ, බසයකින් නැගෙන හඬ වැනි හඬවල් සලකා බලන්න පුළුවන්. ඔබට පුළුවන්ද මේ සෑම අවස්ථාවකදීම කම්පණය වෙන කොටස හඳුනා ගන්න. කම්පණය වෙන කොටස මොකද? ඔබ මීට කලින් ඉගෙන ගත්තා ධ්වනියක් උත්පාදනය වෙන්න නම් යමක් කම්පණය විය යුතුමයි. එහෙනම් මේ ධ්වනිය උත්පාදනය වෙන සෑම අවස්ථාවකම යම් කොටසක් කම්පණය වෙනවා. අපි බලමු මේ දීලා තියෙන අවස්ථාවල කම්පණය වෙන කොටස හඳුනා ගන්න පුළුවන්ද කියලා. ගුවන් යානා හඬ මොකද්ද කම්පණය වෙන්නේ? ප්‍රධාන වශයෙන්ම ගුවන් යානයේ එන්ජිමේ කොටස්. ගිටාර් හඬ ඔබ හොඳින් දන්නවා. ගිටාර් හඬ නැගෙන්න නම් ගිටාරේ තන්තු කම්පණය වෙන්න ඕනේ. එහෙනම් ගිටාරේ තන්තු තමයි කම්පණය වෙන්නේ. බටනලා හඬ මොකද්ද කම්පණය වෙන්නේ? වාත කඳ. මිනිස් හඬ උත්පාදනය වීමේදී කම්පණය වෙන්නේ ස්වර තන්තු. ඔබ බොහෝ විට ඇසෙන හඬක් තමයි බසයකින් නැගෙන හඬ. බසයකින් විවිධ හඬවල් එනවා. විශාල වශයෙන්ම ලොකුම හඬ එන්නේ එන්ජිම කම්පණය වීමේදී. හැබැයි බසේ විවිධ කොටස් ජනෙල් පවා කම්පණය වෙන්න පුළුවන්. ඒ වගේම පවා ශබ්ද එනවා ප්‍රධාන වශයෙන් එන්ජිමෙන්. අකුණු හඬ නැගෙන්නේ වාතය කම්පණය වීමෙන්. අකුණු හඬ නැගීමේදී ප්‍රධාන වශයෙන් කම්පණය වන්නේ වාතය. ජලය ගලන හඬ කම්පණය වන්නේ ජලය. මේ අනුව ඔබට ශබ්ද
ශබ්දයක් ඇතිවෙන සෑම අවස්ථාවකදීම කම්පනය වන කොටස හඳුනා ගැනීමට හැකිවිය යුතුය. මීළඟට අපි කම්පනයක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගනිමු. කම්පනයක් බොහෝම අවධානයෙන් සවන් දීලා වටහා ගන්න. කම්පනයක් කියන්නේ මොකද්ද? නූලක් මගින් බෝලයක් එල්ලා ඇති අවස්ථාවක් සලකමු. මේ බෝලය එක් පසකට ඇද අත ඇරිය විට මෙය දෙපසට දෝලණය වෙනවා. මෙමගින් අපිට කම්පනයක් කියන එක පැහැදිලි කරන්න පුළුවන්. හොඳින් බලන්න. මධ්‍ය පිහිටුමේ සිට මෙම බෝලය එක් අන්තයකට ගොස් නැවත මධ්‍ය පිහිටුම පසු කරමින් අනෙක් අන්තයට ගොස් නැවත මධ්‍ය පිහිටුමට පැමිණීමේදී එක් කම්පනයක් සම්පූර්ණ කරනවා. පැහැදිලිද? කම්පනයක් කියලා කියන්නේ එහෙනම් මධ්‍ය පිහිටුමේ සිට එක් අන්තයකට ගොස් නැවත මධ්‍ය පිහිටුම පසු කරමින් අනෙක් අන්තයට ගොස් නැවත මධ්‍ය පිහිටුමට පැමිණීමේදී එක් කම්පනයක් හෙවත් එක් චක්‍රයක් සම්පූර්ණ කරයි කියලා අපි කියනවා. හරිම වැදගත් මේක හඳුනා ගැනීම. ඊළඟ කොටස්වලට හොඳින් වටහා ගන්න නම් කම්පනයක් කියන එක වටහා ගන්න පුළුවන් වෙන්න ඕනේ. විවිධ තන්තු වර්ග කම්පනය වෙනකොට හඬ වෙනස් වීමට හේතුව විමසා බලමු. දැන් ඔබ දන්නවා වයලීනයක තතක් පෙළීමේදී හඬක් නැගෙන්න හේතුව තමයි වයලීනයේ තන්තු කම්පනය වීම. එතකොට තත් කිහිපයක් පෙළීමේදී එකිනෙකට වෙනස් හඬවල් නැගෙන්නේ ඇයි? ඔබ දැකලා ඇති වයලීනයක තන්තු ගණනාවක් තියෙනවා. ඒ එක් එක් තන්තුවක් පෙළීමේදී එක් එක් හඬවල් එන්නේ. එකිනෙකට වෙනස් හඬවල් එන්නේ. මීට හේතුව තමයි එම තන්තුවල සංඛ්‍යාතය වෙනස් සැගයන් ගැනීම. ඔන්න අලුත් පදයක් හම්බුණා, සංඛ්‍යාතය. දැනට ඔබ මේක ඔහොම දැනගෙන ඉන්න සංඛ්‍යාතය ගැන ඉදිරියට පැහැදිලි කරනවා. මෙයින් ඔබ වටහා ගන්න ඕනේ වෙනස් හඬවල් නැගීමට නම් සංඛ්‍යාතය වෙනස් විය යුතුයි. දැන් අපි කම්පන සංඛ්‍යාතය කියන එක අර්ථ දක්වමු. දැන් ඔබ කම්පනයක් කියන එක දන්නවනේ. එවැනි කම්පන තප්පර එකකදී වන ගණන මැන්නොත් අපිට හොයාගන්න පුළුවන් කම්පන සංඛ්‍යාතය. මොකක්ද කම්පන සංඛ්‍යාතය කියන්නේ? යම් වස්තුවක් ඒකක කාලයකදී සිදු කරන කම්පන ගණන. එහෙම නැත්නම් යම් වස්තුවක් තත්පර එකකදී සිදු කරන කම්පන ගණනට අපි කියනවා කම්පන සංඛ්‍යාතය කියලා. ඒතර කම්පන සංඛ්‍යාතය මැනීම සඳහා සම්මත ඒකකයක් තියෙනවා. ඒක තමයි හර්ට්ස් කියන ඒකකය. සංකේත වලින් දැක්වීමේදී කැපිටල් H සහ සිම්පල් Z කියන අකුරු දෙක යොදා ගන්නවා. කම්පන සංඛ්‍යාතයේ මනින ඒකකය මොකක්ද එහෙනම්? හර්ට්ස්. දැන් අපි බලමු සරසුලක සංඛ්‍යාතය වෙනස් වෙන ආකාරය. ඔබ මේ සරසුල කියන වචනය අහලා ඇති. ඔබගේ විද්‍යාගාරයේ මෙවැනි සරසුල් කට්ටල දකින්න ලැබෙනවා. පිරිසිදු ශබ්ද ලබා ගැනීම සඳහා භාවිතා වන උපකරණයක්. මෙතන තියෙනවා ඔබට සරසුල් දෙකක් දීලා තියෙනවා. ඒ සරසුල් දෙකේ වෙනස ඔබට වටහා ගන්න පුළුවන්ද? ඔව්. මේ පළමු සරසුලේ
බාහු දිගින් වැඩි දෙවන සරසුලේ බාහු දිගින් අඩුයි එහෙනම් දිගින් වැඩි සහ දිගින් අඩු සරසුල් දෙකක් තියෙනවා මෙතන මේ සරසුල් දෙකම රබර් කොටසක් මතට හෝ ලී කොටසක් මතට තට්ටු කරලා එයින් නිකුත් වන හඬ නිරීක්ෂණය කරන්න පුළුවන් එවිට ඔබට වෙනස් හඬවල් ඇහෙන්නේ වෙනස් හඬවල් දෙකක් ඇහෙන්නේ දිග සරසුලට වඩා කෙටි සරසුලෙන් තියුණු හඬක් අහන්න පුළුවන් ඔබට එහෙනම් වඩා තියුණු හඬක් අහන්න ඔබ කම්පනය කළ යුත්තේ කුමන සරසුලද කෙටි බාහු තියෙන සරසුල දැන් ඔබට තියෙන දැනුම අනුව කියන්න පුළුවන්ද මෙහි හඬ වෙනස් වෙන්න හේතුව මොකද්ද මොකද්ද හේතුන රාශිය සංඛ්‍යාතය තමයි මේ සරසුල් දෙකේ දිග සරසුලට වඩා කොට සරසුලේ සංඛ්‍යාතය වෙනස් මේ දිගත් සමග සංඛ්‍යාතය වෙනස් වෙන්නේ කොහොමද ඔබ සංඛ්‍යාතයේ වැඩි හඬවල් අඳුන ගන්න පුළුවන්ද සංඛ්‍යාතයේ වැඩි හඬක් නිතරම ඊටාම තියුණු ඇහෙනවා සංඛ්‍යාතයේ අඩු හඬක් තියුණු බව අඩුයි මේ සරසුල් දෙක කම්පනය කර හඬට සවන් දීමේදී දිගින් වැඩි සරසුලෙන් ඔබට ඇහෙන්නේ තියුණු බවින් අඩු හඬක් එයින් ඔබට නිගමනය කරන්න පුළුවන් දිග වැඩි වන විට සංඛ්‍යාතය අඩු වෙනවා ඒ වගේම දිග අඩු වෙන විට ඔබට ඇහෙන්නේ ඊටාම තියුණු හඬක් දිග අඩු වෙන්න හඬ තියුණුයි එහෙනම් ඔබට කියන්න පුළුවන් දිග අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි පැහැදිලිද හොඳයි මේ තන්තු වල සංඛ්‍යාත වෙනස් කරන්න පුළුවන් අපිට වෙනස් කරන්න ඔබ දන්නවා අපිට මේ කම්බි පෙළලා විවිධ හඬවල් ගන්න ඕන වෙනවා හඬවල් වෙනස් කර ගන්න ඕන වෙනවා ඒ කියන්නේ සංඛ්‍යාතය වෙනස් කර ගන්න ඕනේ එතකොට අපි කම්බියේ මොකද්ද වෙනස් කරන්නේ එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ සංඛ්‍යාතය වෙනස් කරන්න පුළුවන් සාධක මොනවද ප්‍රධාන සාධක තුනක් තියෙනවා තන්තුවක සංඛ්‍යාතයේ රඳා පවතින ප්‍රධාන සාධක තුනයි එකක් තමයි තන්තුවේ දිග අනිත් එක තමයි තන්තුවේ ආතතිය තුන්වෙනි එක තමයි තන්තුවේ හරස්කඩ වර්ගඵලය එහෙම නැත්නම් කියන්න පුළුවන් තන්තුවේ ඝනකම එනම් කරුණු කීයද තන්තුවක සංඛ්‍යාතය රඳා පවතින ප්‍රධාන සාධක තුනයි පළවෙනි එක තමයි තන්තුවේ දිග දෙවෙනි එක තමයි තන්තුවේ ආතතිය මේ ආතතිය කියලා කියන්නේ තන්තුව ඇදී ඇති ප්‍රමාණය තුන්වෙනි එක තමයි තන්තුවේ හරස්කඩ වර්ගඵලය හොඳයි ඊළඟට අපි තන්තු ගැන කතා කරලා ඉවරයි දැන් අපි යමු පටල කම්පණය වීමෙන් හඬ උත්පාදනය වන සංගීත භාණ්ඩ ගැන අධ්‍යයනය කරන්න ඒ සඳහා සකස් කළ කුඩා උපකරණයක් ඔබට දීලා පෙන්නලා තියෙනවා මේ රූප සටහනේ මෙම උපකරණයේ කම්පණය වෙන කොටස ඔබට නම් කරන්න පුළුවන්ද හොඳයි ඊට පෙර මේ උපකරණය සාදා ඇති ආකාරය මම කියන්නම් බැලුන් එකක්ගෙන එහි කට කොටස කපා ඉවත් කොට බෝතලයක උඩ කොටස කපා වෙන් කරගෙන මේ කපන ලද බැලුම ඒ තුලට ඒ වටේ සිටන ලෙස රූපේ පෙනෙන පරිදි සකස් කරගත්තාම මේක එක්තරා විදිහක බෙරයක් වගේ වැඩ කරන්නේ කුඩා බෙරයක් වගේ. එතකොට මේ උපකරණයේ කම්පණය වෙන කොටස කුමක්ද? බැලුන් පටලය.
මේ උපකරණය කම්පණය වන්නේ බැලුම් පටලය. එතකොට ඔබට පුළුවන් මේ බැලුම් පටලය ඇදීමකට ලක් කරලා සහ ඇදීමකට ලක් නොකර ශබ්දවල වෙනස නිරීක්ෂණය කරන්න. බැලුම් පටලය ඇදීම සඳහා ඔබට පුළුවන් මේ උපකරණයේ පහළ කොටසේ බැලුම් එක තදින් ඇද්ද විට බැලුම් පටලය හොඳ ආතතියකට ලක් වෙනවා. පහළින් බැලුම් එක බුරුල් කළ විට මේ පෙන්වන ස්ථානයේ කොටසින් බුරුල් කළ විට ආතතිය අඩු කරන්න පුළුවන්. ඇදීමට පෙර බැලුම් පටලයේ බුරුල්ව තියෙන අවස්ථාවේ ඔබේ ඔබට ලැබෙන නිරීක්ෂණය වන්නේ තීවුණු හඬක් ඇසෙන්නේ නැහැ. ඇදීමට පසු තීවුණු හඬක් ඇසෙනවා. එහෙනම් දැන් මේ පටලයෙන් ලැබෙන හඬ තීවුණු කිරීමට ඔබ කළ යුත්තේ කුමක්ද? මෙතන පරීක්ෂණයේදී කියපු දේ අනුව ඔබට යම් ක්‍රියාකාරකමකට යන්න පුළුවන්. බැලුම් පටලය තව දුරටත් ඇදීමකට ලක් කිරීම, එනම් ආතතිය වැඩි කිරීම. බැලුම් පටලයේ ආතතිය වැඩි කරන්න වැඩි කරන්න එයින් නැගෙන හඬ තියුණු කරගන්න පුළුවන්. ඊළඟට බලමු මේ උපක්‍රමයේම යොදාගෙන ඔය පටලවල ආතතිය වෙනස් කිරීම යොදාගෙන තබ්ලාවක හඬ වෙනස් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග. හොඳින් නිරීක්ෂණය කරන්න, මේ දීලා තියෙන තබ්ලාවක් මේ වටේ තියෙනවට අපි කියනවා වරපට. හම් මුලින්මයි හදලා තියෙන්නේ, බොහොම ශක්තිමත්. මේකේ ඔබට පේනෙනවා මේ ලී කැබලි. මේ ලී කැබලි භාවිතා කරලා වරපට ඇදීමකට හෝ ලිහිල් කිරීමකට ලක් කළ යුතුයි. වරපට ඇදීමකට ලක් කරොත් මේ වටේ තියෙන වලල්ල ඇදී පටලය ආතතියකට ලක් වෙනවා, ඇදීමකට ලක් වෙනවා. ඒ වගේම බුරුල් කරොත්, ලිහිල් කරොත් පටලේ ආතතිය අඩු කරගන්න පුළුවන්. මේන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ තබ්ලාවක හඬ වෙනස් කිරීමට ගන්න ක්‍රියාමාර්ගය වරපට හොඳින් ඇදීමකට ලක් කිරීම. ඒ සඳහා තබ්ලාවේ ඇති ඒ ලී කොටස පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට බලමු තවත් වැදගත් කොටසක්, වායු කඳක් කම්පනයෙන් හඬ උපදවන සංගීත භාණ්ඩ. පෙළ පොතේ සඳහන් පරිදි මෙන්න මේ පරීක්ෂණය ඔබට කරලා බලන්න පුළුවන්. නිවසේදී කළ හැකි පරීක්ෂණයක්. වීදුරු හයක් ඔබට දීලා තියෙනවා, එක සමාන වීදුරු හයක්. හැබැයි වෙනසක් තියෙනවා. පළවෙනි වීදුරුවට දාලා තියෙන ජල ප්‍රමාණය වැඩි, දෙවෙනි වීදුරුවට ඊට වඩා චුට්ටක් අඩුයි, තුන්වෙනි වීදුරුවට ඊටත් වඩා චුට්ටක් අඩුයි, හතරවෙනි වීදුරුවට ඊටත් වඩා අඩුයි, පස්වෙනි වීදුරුවට ඊටත් වඩා අඩුයි, හයවෙනි වීදුරුවේ තමයි අඩුම ජල ප්‍රමාණය තියෙන්නේ. දැන් ඊළඟට කරන්නේ හැන්දක් අරගෙන, ලෝහ හැන්දක් අරගෙන වීදුරුවේ කට ආසන්නයට තට්ටුවක් දානවා. දාලා හොඳින් සවන් දෙනවා හඬට. පළවෙනි වීදුරුවේ කටට දැන් ඔබ සවන් තට්ටුවක් යොදා සවන් දුන්නා. එලෙසම දෙවෙනි වීදුරුවේ ගැට්ටට හැන්දෙන් පහර දී ලැබෙන හඬ නිරීක්ෂණය කරනවා. මේ ආකාරයට වීදුරු හයටම හැන්දෙන් පහර දීලා, කැඩිලා යන්න පහර දෙන්න එපා, සෙමෙන් පහර දීලා ලැබෙන හඬ නිරීක්ෂණය කරනවා. කරනකොට ඔබට තියුණු මහඬ ලැබෙන්නේ කෝකෙන්ද? තියුණු මහඬ ලැබෙන්නේ පළවෙනි වීදුරුවෙන්. තියුණු බවින් අඩු මහඬ ලැබෙන්නේ හයවන වීදුරුවෙන්. ඔබට පේනව ඇති මෙහි මේ පළමු වීදුරුවේ තියෙන
වායු කඳේ උස ප්‍රමාණයට වඩා දෙවෙනි වීදුරුවේ වායු කඳේ උස ප්‍රමාණය වැඩි. තුන්වෙනි එකේ ඊටත් වඩා වැඩි. හතරවෙනි එකේ ඊටත් වඩා වැඩි. හතරට වඩා පහේ වැඩි. පහට වඩා හයේ වැඩි. වීදුරුවට පහර ගැසීමේදී කම්පන වෙන වායු කඳේ දිගත් වෙනස් වෙලා තියෙනවා. කම්පන වෙන වායු කඳ කොටම වෙලා තියෙන්නේ අඩුම වෙලා තියෙන්නේ පළමුව ඉදිරියේ. ඒ නිසා තියුණු මහඬක් ඔබට අහන්න ලැබෙන්නේ පළමු වීදුරුවෙන්. දැන් මේ දීලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න පුළුවන්. ඉහත වීදුරුව වලට හැන්දකින් තට්ටු කරන විට ලැබෙන නිරීක්ෂණ. පළමු වීදුරුවෙන් තියුණු හඬක් ඇසෙන අතර පිළිවෙලින් තියුණු හඬ අඩුවේ. තියුණු හඬක් නිකුත් කරන ජල වීදුරුව කුමක්ද? තියුණුම හඬක් නිකුත් කරන්නේ පළමු ජල වීදුරුවෙන්. හරි, ඉතින් ඔය ක්‍රමයේම පාවිච්චි කරලා බටනලාවක හඬ වෙනස් වෙන ආකාරය පැහැදිලි කරන්න පුළුවන්. ඔබට කියන්න පුළුවන්ද බටනලාවක හඬ වෙනස් වීමට හේතුව කුමක්ද? බටනලාවේ කම්පණය වෙන වායු කඳේ දිග වෙනස් වීම තමයි මීට හේතුව. මේ හඬ වෙනස් වෙන ආකාරය මම අවස්ථා දෙකකින් ඔබට පැහැදිලි කරන්නම්. ඔබට පේනව ඇති බටනලාවේ සිදුරු තියෙනවා ගණනාවක්. මේ සුළං ඇතුල් කරන සිදුර, කෙළවර තියෙන සිදුරු හය මත තමයි ඔබ ඇඟිලි තබාගෙන සිටින්නේ. පළවෙනි අවස්ථාව බලන්න, සිදුරු සියල්ලම වහලා තියෙන්නේ. කම්පණය වෙන වායු කඳේ දිග මේ දම්පාට ඊතලයෙන් පෙන්නනවා. කම්පණය වෙන වායු කඳේ දිග වැඩි. මේ පිඹින ස්ථානයේ සිට මුළු බටනලාවෙම දිගට සමානයි කම්පණය වෙන වායු කඳේ දිග. කියන්නේ වැඩි, මේ සිදුරු සියල්ල වසා ඇති විට පිඹින සිදුර හැර කම්පණය වෙන වායු කඳේ දිග වැඩි. ඊළඟට මම මේ කෙලෝරේ සිදුර අරිනවා, වසා සිදුරු පහක් වහනවා. දැන් ඔබට පේනවා ඇති කම්පණය වෙන වායු කඳේ දිග අඩු වෙලා තියෙනවා. මේ නිල් පාට රේඛාවෙන් පෙන්වන්නේ කම්පණය වෙන වායු කඳේ දිග. මේ ආකාරයටම එකින් එක සිදුරු අරගෙන 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 යෑමේදී කම්පණය වන වායු කඳේ දිග ක්‍රමයෙන් වෙනස් වෙනවා. ඔබ දන්නවා මේ වෙනකොට කම්පණය වෙන වායු කඳේ දිග වෙනස් වෙනකොට හඬ වෙනස් විය යුතුයි. ඒ නිසා බටනලාවෙන් විවිධ හඬවල් ගන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද වාදනය වෙන බටනලාවක සංඛ්‍යාතය වායු කඳේ දිගත් සමග වෙනස් වෙන ආකාරය? පැහැදිලි කරන්න පුළුවන්, කම්පණය වෙන වායු කඳේ දිග වැඩි වන විට සංඛ්‍යාතය වැඩි වේ. කම්පණය වෙන වායු කඳේ දිග අඩු වන විට සංඛ්‍යාතය වැඩි වේ. එනම් බටනලාවක සංඛ්‍යාත රඳවන ප්‍රධාන සාධකය මොකද්ද? වායු කඳේ දිග තමයි පිළිතුර. හොඳයි, ඊළඟට අපි ගමන් යමු. තන්තු හා දඬු කම්පනයෙන් ධ්වනිය උත්පාදනය වන සංගීත භාණ්ඩ ගැන අධ්‍යයනය කරන්න. මේ ඔබට නිවසේදී සිදු කළ හැකි ක්‍රියාකාරකමක්. මේ නිවසේ සිටින කාලය තුළ මෙවැනි ක්‍රියාකාරකම් වලට යොමු වීමෙන් ඔබගේ තියෙන මානසික තත්ත්වය දියුණු කරගන්න පුළුවන්. අපි බලමු මෙවැනි උපකරණයක් හදාගන්න අපිට මොනවද අවශ්‍ය. මේ රූපසටහනේ ඔබට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල පෙන්වලා තියෙනවා. යකඩ ඇන ඕනේ, ටින් එකක් ඕනේ. මේ ටින් එක වෙනුවට ඔබට සෙමන් ටින් එකක් උනත් යොදා ගන්න පුළුවන්. ඒ වගේම කම්බි වර්ග දෙකක් යොදාගෙන තියෙනවා, මහත කම්බි සහ සිහින් කම්බි ලෙස. මේ උපකරණ කොටස් සවි කර ගැනීමට ලෑල්ලක් ඕනේ. ඒ වගේම ප්ලාස්ටික් කැබැල්ලක් ඕනේ සහ බෝල්ට් ඇන ඕනේ.
මේ උපකරණ සියල්ල සපයගෙන මේ උපකරණය සකස් කර ගන්න පුළුවන්. මේ උපකරණේ කම්බිවල දැකිය හැකි වෙනස්කම කුමක්ද? එතකොට මේ උපකරණය ආශ්‍රයෙන් ඔබෙන් මේ අහන ප්‍රශ්න ටිකට අපි පිළිතුරු සපයමු. කම්බිවල දකින්න පුළුවන් වෙනස තමයි කම්බිවල හරස්කඩ වර්ගඵලය වැඩි සහ අඩු වීම. මහතින් වැඩි කම්බි තියෙනවා, මහතින් අඩු කම්බි තියෙනවා. ඒ තමයි කම්බිවල දකින්න ලැබෙන වෙනස්කම. දැන් ඔබට තියෙන දැනුම අනුව වඩා තියුණු ශබ්දයක් ඇසීමට පෙළිය යුතු කම්බි මොනවද? සිහින් කම්බි. බෝල්ටන කරකවීමෙන් කම්බිවල සිදුවෙන වෙනස කුමක්ද? බෝල්ටන කරකවල කම්බිවල ආතතිය වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ කම්බි ඇදී ඇති ප්‍රමාණය කම්බි බුරුල් කරන්න පුළුවන්, කම්බි ඇදීමකට ලක් කරන්න පුළුවන්. මේ ඇදිලා තියෙන ප්‍රමාණයට තමයි අපි කියන්නේ ආතතිය කියලා. කම්බි ඇදලා ඇති විට සහ ඇද නොමැති විට ලැබෙන නිරීක්ෂණය. ඒ කියන්නේ ඔබට සිද්ධ වෙනවා මේ උපකරණය හදලා ආතතිය වැඩි කරලා කම්බි පෙළන්න සහ ආතතිය අඩු කරලා කම්බි පෙළන්න. තදින් ඇද ඇති විට, ඒ කියන්නේ ආතතිය වැඩි කරලා තියෙන විට ඔබට තියුණු හඬක් ඇසෙනවා. ආතතිය අඩු කරලා කම්බි තදින් ඇදලා නොමැති විට තියුණු හඬක් ඇසෙන්නේ නැහැ. ටින් එකක් යෙදීමේ වාසිය වටහා ගන්න පුළුවන්ද? ඇයි මේ ටින් එකක් යොදන්නේ? ටින් එකක් යොදන්න නැති වුණත් හදන්න පුළුවන්. නමුත් ටින් එකක් යෙදීමේ වාසියක් තියෙනවා. ඔබ මේ ගිටාරය දෙස හොඳින් නිරීක්ෂණය කරන්න. මේ තියෙනවා ඔබට පේනව ඇති ලී වලින් සදපු කුටීරයක් තියෙනවා. මේ කුටීරයේ මෙතන සිදුරක් තියෙනවා. ඒ සිදුරට උඩින් තමයි මේ කම්බි දාලා තියෙන්නේ. මේ තන්තු පෙළනකොට මේ කුටීරය තුල ඇති වාතය කම්පණය වීමෙන් අනුනාදය කියන ක්‍රියාවලිය මගින් ධ්වනිය වැඩි කරගන්න පුළුවන්, හඬ වැඩි කරගන්න පුළුවන්. එහෙනම් ටින් එකක් දැමීමේ වාසිය මොකද්ද? කම්බි වලින් නැගෙන හඬ වැඩි කර ගැනීම සඳහා. එතකොට නිකන් නෙමේ ටින් එක දාලා තියෙන්නේ, යම් කිසි හේතුවක් ඇතුව. එතකොට උපකරණයේ තන්තු වල දිග වෙනස් කිරීමට කල හැකි දෙයක්. දැන් ඔබ මේ ප්ලාස්ටික් කැබැල්ලක් දැම්මම මේ කහපාටින් පෙන්නලා තියෙන ප්ලාස්ටික් කැබැල්ල, මේ ප්ලාස්ටික් කැබැල්ල ඉදිරියට තල්ලු කරොත් කම්පණය වෙන කම්බි වල දිග ප්‍රමාණය වෙනස් කර ගන්න පුළුවන්, අඩු කර ගන්න පුළුවන්. ප්ලාස්ටික් කැබැල්ල මේ බෝල්ට් ඇන දෙසට රැගෙන આવොත් කම්පණය වෙන කම්බි වල දිග ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. එහෙනම් කම්බි වල දිග ප්‍රමාණය වෙනස් කරන්න මොකද කරන්නේ? කහ පාට ප්ලාස්ටික් කැබැල්ල ඉදිරියට හෝ පසුපසට ගෙන යෑම. මේ නිසා ඔබට කම්බිවල දිග වෙනස් කරලා විවිධ හඬවල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තන්තු කෙටි කල විට, හොඳයි, ඔය ප්ලාස්ටික් කැබැල්ල ඉදිරියට ගෙන ගිහින් තන්තු කෙටි කරොත් ඔබට තියුණු මහඬක් අසා ගන්න පුළුවන්. හොඳයි, ඊළඟට අපි දඬු කම්පණය වෙන සංගීත භාණ්ඩ ගැන කතා කරමු. දඬු කම්පණය වෙන මේ උපකරණය ඔබ දැකලා ඇති. මේ උපකරණයට කියනවා අපි සයිලපෝණය කියලා. මේ උපකරණයට කියන්නේ සයිලපෝණය. එතකොට මේ උපකරණයේ මේකෙන් හඬක් එන නිසා මේකත් යම්කිසි කොටසක් කම්පණය වෙන්න ඕනේ. මේකෙන් හඬ නිකුත් කිරීමේදී කම්පණය වන්නේ මොකද්ද? දඬු. ඔබට පේනව ඇති ඔය පාට පාට මේක ලස්සනට හදලා තියෙනවා. මේ පාට පාට දඬු, එකිනෙකට දිග වෙනස් දඬු. මේ දඬු කම්පණය වීමෙන් තමයි මේකේ හඬ උත්පාදනය වෙන්නේ. ඒතර තීනු වසක් ඇසෙන් තියුණු මහඬක් ඇසෙන්නේ කුමන දඬු වලින්ද? දැන් මේ වෙනකට ඔබට මේ දැනුම ලැබිලා තියෙන්නේ තියුණු මහඬක් අසන්න නම්
ඔබ පහර දිය යුත්තේ කෙටිම දඬු වලටයි. දිගින් වැඩි දඬු වලට පහර දීමේදී ඔබට තියුණු බවින් අඩු හඬක් තමයි අසන්න ලැබෙන්නේ. එතකොට මේ උපකරණයෙන් උත්පාදනය වන හඬේ සංඛ්‍යාතය වෙනස් කර ඇත්තේ කෙසේද? සංඛ්‍යාත වෙනස් හඬවල් ලැබෙනවා කියලා කියන්නේ සංඛ්‍යාතය වෙනස්. වෙනස් හඬවල් ගන්න මේ උපකරණය වෙනස් කරලා තියෙන්නේ දඬුවල දිග. එහෙනම් දඬුවල දිග වෙනස් කිරීමෙන් තමයි මේ සයිලපෝනේ කියන උපකරණේ හඬ වෙනස් කරලා තියෙන්නේ. ඊළඟ අපි තවත් වැදගත් කොටසකට යමු. සංගීත නාද හා ගෝසා. පරිසරයේ ඔබට හඳුනා ගන්න පුළුවන් කනට මිහිරි සහ අමිහිරි ශබ්ද වගුගත කරන්න කියලා තියෙනවා. ඔබ පරිසරයේ විවිධ ශබ්ද වලට සවන් දෙනවා. සමහර ශබ්ද ඔබට අහගෙන ඉන්න හරිම ආසයි, කනට ප්‍රියයි. එවැනි ස්ථාන වලට ඔබ ඇදී යනවා. තවත් සමහර ශබ්ද තියෙනවා අසාගෙන ඉන්න අපහසුයි, කනට අමිහිරි. එවැනි ස්ථාන වලින් ඔබ ඉවත්ව යනවා. මොනවද මේ ඔබට කනට මිහිරි හොඳයි කියලා හිතෙන ශබ්ද? බටනලා හඬ, වයලීන් හඬ, කුරුළු හඬ, තබ්ලා හඬ. මෙවැනි හඬවල් මිහිරි ගොඩට දාන්න පුළුවන්. මිහිරි ශබ්ද ගොඩට එකතු කරන්න පුළුවන්. ඉතින් අමිහිරි ශබ්ද වෙන්නේ ගුවන් යානා හඬ, අකුණු හඬ, ගල් බෝර හඬ, දුම්රිය ගමන් කරන හඬ. දුම්රිය වල ගිය ඔබට දැනිලා ඇති, විශේෂයෙන්ම ලංකාවේ දුම්රිය වල වංගුවක් ගන්නකොට යකඩ රෝද සහ පීලි එකට ඇතිල්ලෙන විට අධික හඬක් නිකුත් වෙනවා. ඒක බොහෝම අමිහිරි ශබ්දයක්. තර මොනවද මේ මිහිරි ශබ්ද කියන්නේ? මිහිරි කොහොමද මේ මිහිරි ශබ්ද උත්පාදනය වෙන්නේ? ක්‍රමවත් රිද්මයානුකූලව කම්පනය වන වස්තුන් මගින් තමයි මිහිරි ශබ්ද හටගන්නවා කියලා කියන්නේ. ඉතින් මේ මිහිරි ශබ්ද වලට අපි කියනවා සංගීතය කියලා. සංගීතය කියලා. එතකොට වස්තුවක අක්‍රමවත් කම්පන හේතුවෙන් අමිහිරි ශබ්ද හට ගන්න අතර එව්වට කියනවා අපි ගෝසා කියලා. දැන් පන්ති කාමරයක එක ළමෙක් කතා කරොත් ඒක ඇත්තටම මිහිරි ශබ්දයක්. නමුත් පන්ති කාමරයේ ළමයි සියලු දෙනාම එකවර කතා කරොත් අමිහිරි අක්‍රමවත් කම්පන තමයි හටගන්නේ. එම නිසා ඒක වැටෙන්නේ ගෝසා ගොඩට. තනි ළමයෙක් කතා කරොත් මිහිරි ශබ්දයක්. මුළු පන්ති කාමරයක්, මුළු පාසලක සියලු ළමයි එකවර කතා කරොත් ඒක ගෝසාවක් බවට පත් වෙනවා. හොඳයි, ඊළඟට සංගීත භාණ්ඩවල දියුණුවත් සමග ඒවා වර්ග කිරීම. අපි දන්නවා ආදි කාලයේ සිටම සංගීත භාණ්ඩ භාවිතා කරලා තියෙනවා. වර්තමානයේ ඒවා ඊටාම දියුණු තත්ත්වයෙන් දියුණු කරලා තියෙනවා, දියුණු විදිහට භාවිතා කරනවා. ඉතින් මේ කාලයත් සමග ඌ දියුණු අනුව සංගීත භාණ්ඩ ප්‍රධාන වර්ග දෙකයි, පුරාතන සංගීත භාණ්ඩ සහ නූතන සංගීත භාණ්ඩ. බලමු අපි පුරාතන සංගීත භාණ්ඩ. ආදි කාලයේ ඉඳන් පැවතෙන සංගීත භාණ්ඩ. ඔබ දන්නවා බෙරය, රබාන, දවුල, තම්මැට්ටම මෙවැනි සංගීත භාණ්ඩ පුරාතන සංගීත භාණ්ඩ ගොඩට තමයි වැටෙන්නේ. නූතන සංගීත භාණ්ඩ ඔබ හොඳින් දන්නවා. නූතන සංගීත භාණ්ඩ විදුලි යෝගණය, විදුලි ගිටාරය, ඔක්ටෝපෑඩය, සෙක්සොපෝනය බොහෝම දියුණු ලෙස සකස් කරපු සංගීත භාණ්ඩ. තාක්ෂණය හරිම දියුණුයි, විවිධ ශබ්ද ගන්න පුළුවන්.
ඊළඟට මේ සංගීතය කියන්නේ හරිම වැදගත් දෙයක් ජීවීන්ට සංගීතය මගින් ප්‍රතිකාර කිරීම වර්තමානයේ බොහොම සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින ක්‍රමයක් මෙමගින් විවිධ රෝගවලට ප්‍රතිකාර කරන ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා මේ ක්‍රමයට සංගීතය යොදාගෙන සිදු කරන ලබන ප්‍රතිකාර ක්‍රමවලට දෙන නම තමයි සංගීත චිකිත්සාව මොකද්ද මේකට කියන්නේ සංගීත චිකිත්සාව එතකොට සංගීත චිකිත්සාව මගින් සුව කළ හැකි රෝග කීපයක් ඔබට දීලා තියෙනවා මේම බොහොම භයානක රෝග හෘද ආබාධ මොළයේ සහ ස්නායු පද්ධතියේ ආබාධ මානසික අවපීඩනය ඔබ හොඳින් දන්නවා ඔබ මානසික අවුලක නැත්තම් අවපීඩන තත්වයක ඉන්නකොට හොඳ ගීතයකට සවන් දීමෙන් ඔබගේ මනස සැහැල්ලු කරගැනීමේ හැකියාව තියෙනවා ඉතින් මේවා ගැන වැඩිදුර අධ්‍යයනයන් සිදු වෙනවා දියුණු රෝහල්වල මෙම ක්‍රමය සඳහා වෙනම ඒකක පිහිටවලා තියෙනවා ඊළඟට අපි ශ්‍රව්‍යතා සීමාව කියන එක ගැන කතා කරමු ශ්‍රව්‍යතා සීමාව මේ ගැන කතා කිරීමේදී සරල පරීක්ෂණයක් කරලා එමගින් ලැබෙන නිරීක්ෂණ වලින් අපි මේ ගැන කතා කරමු මෙතන තියෙනවා මේසයක් මත තද කරලා තියෙනවා මේසයකට හිර කරලා තියෙනවා කියත් පටියක් බාහුව දිගට පිහිටනසේ පළවෙනි රූපේ බාහුව දිගයි මේක එක පසකට ඇද අතහැරිය විට මෙහෙම දෙපසට කම්පණය වෙනවා දෙවෙනි රූපේ තියෙන්නේ කියත් පටියේ කම්පණය වෙන කොටස දිග අඩු කරලා මේකත් එක පසයකට ඇද අතහැරිය විට දෙපසට කම්පණය වෙනවා මේ දෙකම අවස්ථා දෙකම කම්පණය කරලා වෙන වෙනම ඔබ නිරීක්ෂණය කළොත් දිග වැඩි වෙන අවස්ථාවේ ඔබට ශබ්දයක් ඇහෙන්නේ නැහැ. දිග වැඩි වෙන අවස්ථාවේ ශබ්දයක් ඇහෙන්නේ නැහැ. දිග අඩු වෙනකොට ඔබට මේන් ශබ්දයක් ඇහෙන්න පටන් ගන්නවා. දිග අඩු වෙනකොට ශබ්දයක් ඇහෙන්න පටන් ගන්නවා. දිග වැඩි කරනකොට ශබ්දයක් ඇහෙන්නේ නැහැ. එයි මේ. දිග වැඩි වෙනකොට ශබ්දය ඇහෙන්නේ නැති වෙන්නත් දිග අඩු වෙනකොට ශබ්ද ඇහෙන්නත් හේතුව මේ අවස්ථා දෙකේදීම ධ්වනිය උත්පාදනය වෙනවද? ඔව්. මොකද කම්පනයක් නම් ධ්වනිය උත්පාදනය විය යුතුමයි. හැබැයි දිග වැඩි අවස්ථාවේදී උත්පාදනය වෙන හඬට අපේ කන සංවේදී නැහැ. ඒ නිසා අපිට ඒක ඇහෙන්නේ නැහැ. දිග අඩු අවස්ථාවේදී උපදින හඬේ සංඛ්‍යාතය වැඩි අපේ ඇහෙන සීමාව තුල ඒක පවතිනවා. එම නිසා අපිට ඒක ඇහෙනවා. එහෙනම් මතක තියාගන්න අපිට ඇහෙන්න නම් එම ධ්වනියන් වලට යම් සංඛ්‍යාතයක් තිබිය යුතුයි. ඒ අදාළ සංඛ්‍යාතය තිබුණොත් විතරයි අපේ කනට ඇහෙන්නේ. අර විවිධ සතුන්ගේ ශ්‍රව්‍යතා සීමා වෙනස්. මේ අනුව මිනිසාට ඇහෙන සීමාව මොකද්ද කියලා හොයාගෙන තියෙනවා. හර්ට්ස් 20ත් 20000ත් අතර ප්‍රමාණය මිනිසාට ඇහෙනවා. හර්ට්ස් 20ට වඩා අඩු සංඛ්‍යාත ඇහෙන්නේ නැහැ. අපි හිතමුකෝ යම් අවස්ථාවකින් සංඛ්‍යාතය හර්ට්ස් 15ක් වෙන ධ්වනියක් නිකුත් වෙනවා. ඒක අපිට ඇහෙන්නේ නැහැ. හර්ට්ස් 20000 දක්වා ඇහෙනවා. 20000ට වඩා වැඩි සංඛ්‍යාතය සහිත ධ්වනියක් ඇහෙන්නේත් නැහැ. එහෙනම් මෙන්න මේකට අපි කියනවා ශ්‍රව්‍යතා සීමාව. මොකද්ද මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව? හර්ට්ස් 20ත් හර්ට්ස් 20000ත් අතර.
හැබැයි හොඳින් මතක තියාගන්න අපිට ඇහුනේ නැතුවට මේ සීමාව තුල පමණයි අපිට ඇහෙන්නේ අපිට ඇහෙන්නේ නැති මිනිසාට ඇහෙන්නේ නැති ශබ්ද ඇහෙන වෙනත් සතුන් සිටිනවා හර්ට්ස් 20ටත් වඩා අඩු සංඛ්‍යාත සහිත ඇහෙන සතුන් මේ පරිසරය තුල ඉන්නවා අලියා සහ බල්ලා කියන්නේ එවැනි සතුන් දෙදෙනෙක් ඔවුන්ට අපිට වඩා හර්ට්ස් 20ට වඩා අඩු සංඛ්‍යාතවලට සවන් දෙන්න පුළුවන්. අර වවුලගේ ඇසෙන උපරිම සීමාව ඔබගේ පෙළපොතේ සඳහන් පරිදි හර්ට්ස් 70,000 දක්වා. ඉතා විශාල අගයක්. හොඳයි. අපි බලමු මේ පාඩම ඔබට හොඳින් වැටහුණා නම් මේවට පිළිතුරු සපයන්න. පළවෙනි ප්‍රශ්නය මම පිළිතුර කියන්න කලින් ඔබ පිළිතුර සටහන් කළ යුතුයි ඊට පසුව මම පිළිතුර කියනවා එවිට ඔබට නිවැරදි බව තහවුරු කරගත හැකි ධ්වනිය උපදවන උපකරණ හඳුන්වන නම නිවැරදිව දැක්වෙන්නේ උත්තර හතරක් දීලා තියෙනවා සංගීත භාණ්ඩ ධ්වනි ප්‍රභව යන්ත්‍ර සූත්‍ර ඉහත සියල්ල ධ්වනිය නිපදවන උපකරණ වලට අපි කියන්නේ ධ්වනි ප්‍රභව ඔබ මට කලින් පිළිතුරු සැපයන්න ඇති ධ්වනි ප්‍රභව කියලා පිළිතුර සැපෙවුවා නම් නිවැරදි දෙවෙනි ප්‍රශ්නෙට යමු අපි පටල කම්පණයෙන් ධ්වනිය උත්පාදනය වන උපකරණ පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න පටල කම්පණය පමණක් සිදු වෙලා ධ්වනිය උත්පාදනය වන උපකරණ වයලීනය බෙරය වයලීනය තන්තු කම්පණය බෙරය පටල කම්පණය එහෙනම් පළවෙනි පිළිතුර ගැලපෙන්නේ නැහැ දෙවෙනි පිළිතුර රබාන නම් පටල කම්පණය සෙක්සොපෝනය වායු වාත කම්පණය එහෙනම් එක ගැලපෙන්නේ නැහැ තුන්වෙනි පිළිතුර ගැට බෙරය උඩැක්කිය මේ සංගීත භාණ්ඩ දෙකේම පටල කම්පණය වෙන්නේ එහෙනම් නිවැරදි පිළිතුර තුන පිළිතුර සිතාරය සහ වීණාව දෙකේම තන්තු කම්පණය වීමෙන් තමයි හඬ උපදින්නේ තුන්වෙනි පිළිතුර බලමු ඔබ ඉතා පහසුවෙන් පිළිතුරු ලබා දෙයි මදුරුවෙකුගේ ධ්වනිය උත්පාදනය වන ක්‍රමය විය හැක්කේ ඔබට පිළිතුරු සපයන්න පොඩි කාලයක් දෙනවා මම නිවැරදි පිළිතුර තමයි පියාපත් කම්පණය වීම හතරවෙනි ප්‍රශ්නය බලමු අපි සර්පිනාවේ ධ්වනිය උත්පාදනය වීමට කම්පණය වනු ඇතැයි සැලකිය හැක්කේ පළමු ඔබ පිළිතුරු සපයන්න නිවැරදි පිළිතුර වාතය පස්වෙනි ප්‍රශ්නය කම්පන සංඛ්‍යාතයේ යන්න වඩාත් හොඳින්ම පැහැදිලි කළ හැකි වගාන්තිය මුලින්ම ඔබට අවස්ථාව ලබා දෙනවා හොඳයි කම්පන සංඛ්‍යාතයේ යන්නෙහි අර්ථ දැක්වීම ඔබට මතක ඇති තත්පර එකකදී සිදුවන කම්පන ගණන මේකට තමයි අපි කියන්නේ කම්පන සංඛ්‍යාතය කියලා. එහෙනම් නිවැරදි පිළිතුර 4 වෙනි වර්ණය. 6 වෙනි ප්‍රශ්නය. ගිටාරයක සංඛ්‍යාතය වැඩි කිරීමට බලපාන සාධකයක් ලෙස සැලකිය නොහැක්කේ. ඔබට ලබා දෙන අවස්ථාව ඉස්සල්ලාම අපි බලමු පිළිතුරු තන්තු වල ආතතිය වැඩි කිරීම ඔව් සංඛ්‍යාතය වැඩි කරන්න පුළුවන් ඒකෙන් තන්තු වල දිග අඩු කිරීම ඔව් එමගින් උත් සංඛ්‍යාතය වැඩි කළ හැකි තන්තු වල දිග වැඩි කිරීම තන්තු වල දිග වැඩි කිරීමෙන් සංඛ්‍යාතය වැඩි කරන්න බෑ සංඛ්‍යාතය අඩු වීම තමයි එයින් වෙන්නේ
එනන් නිවැරදි පිළිතුර මේ වන විට ලැබුණා. තුන්වෙනි වරණය තන්තු වල ඝනක මඩු කිරීමෙන් සංඛ්‍යාතය වැඩි වෙනවා. හත්වෙනි ප්‍රශ්නය සලකා බලමු. සංඛ්‍යාතය මනින අන්තර්ජාතික ඒකකය ඔබට අවස්ථාව ලබා දෙනවා. පළමුව පිළිතුර හර්ට්ස් හතරවන වරණය. අවසාන ප්‍රශ්නයට අපි යමු. මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව ලෙස සැලකෙන්නේ. ඔව් ඔබ ඉතා ඉක්මනින් පිළිතුරු සපයන්න ඇති. හර්ට්ස් 20ත් හර්ට්ස් 20,000ත් අතර පළමු වරණය තමයි නිවැරදි පිළිතුර. හොඳයි, මේන් පාඩම අවසානයි. සියලුම දරුවන්ට ආයුබෝවන්.